සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට ගෞරවනීය සංඝරත්නයෙන් අවසරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට කාලයක් පුරාවට නායකත්වය දුන්න ගලප්පති සහෝදරයා, ඒ වගේම තරුණ ප්‍රජාවට නායකත්වය දෙන එරංග මහේෂ් ඇතුළු අද මේ ප්‍රදේශයට නායකත්වය දෙන්න අභිනවයෙන් පත්වෙච්ච ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම අලුත් රටක් අලුත් වෙනසක් හොයාගෙන මේ නගර මැදයට පැමිණි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. දැන් මීට තප්පර කීපයකට ඉස්සෙල්ලා සින්දුවක් අහනකොට අපිට මොකද්ද හැඟුනේ? ඒ සතුට ගෙදර ගියාම තියෙනවා. ඒ සතුට සතියන්තේ තියෙනවා. අන්න ඒ නිදහස් මානවයෙක් බිහි කරන්න තමයි ලෝකේ ධනය, තාක්ෂණය මේ සියලු දෙයක් මාවේ. නමුත් අපේ රටේ පාලකයාට බැරි වුණා ඒ ලෝකයේ උත්පාදනය වෙන ධනය අපේ රටේ ධනය බවට පත් කරගන්න බැරි වුණා. ඒ ලෝකයේ එන තාක්ෂණය අපේ රටට ගෙනල්ලා අපේ රටේ ජනතාවගේ ජීවිත දියුණු කරගන්න මේ දූෂිත පාලකයන්ට බැරි වුණා. ඔබ අද හොයලා බැලුවොත් දියුණු රටක යුරෝපේ වගේ රටවල්වල දින හතරක් වැඩ කරලා මූලික අවශ්‍යතාවයන් ඔක්කොම ඉෂ්ට කරගෙන සින්දුවකුත් අහලා ආතල්ලගේ හැමෝම ඉන්නවා. ආදරය කරනවා, ස්වභාව සෞන්දර්යයත් එක්ක විඳිනවා. පැය හතරක වැඩ සතියකට ඒ දියුණු රටවල් ගිහින් තියෙනවා. අපේ රටේ තරුණයන්ගේ ආර්ථිකයට මොකද්ද කරලා තියෙන්නේ? පළවෙනි දේ තමයි මේ රටේ පාලකයන්ට බැරි වුණා අපේ රටේ තරුණයන්ට දියුණු ළමා කාලයක් ලබා දෙන්න. 1970 ගණන්වල තිබ්බ ළමා කාලය, 80 ගණන්වල තිබ්බ ළමා කාලය අද සම්පූර්ණයෙන්ම නැති කරලා හැම දරුවෙක්ම ඉතාමත් දැඩි තරඟයකට යොමු කරලා ඒ තරඟේ ප්‍රතිඵලත් නැතුව තමන්ගේ සමස්ත ළමා කාලයේ වර්ධනය විනාශ කරලා තියෙනවා. ඒ වගේම මේ පාලකයෝ නිසා අපේ තරුණයන්ගෙන් 20%ක් විතර ඌණ පෝෂණයෙන් පෙළෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ට හැකියාවකුත් නැහැ මේ ආර්ථිකයට දායක වෙන්න. ඔගොල්ලගේ යාළුවෝ ඇති, ඔගොල්ලෝගේ මිත්‍රයෝ ඇති මේ ආර්ථික කටයුත්තට නැත්තම් මේ යම්කිසි ජව සම්පන්න කටයුත්තට දායක වෙන්නත් බැරි තත්ත්වයට මේ පාලකයෝ පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි වැඩෙන කාලේ, අපේ පොඩි කාලේ අපේ ගෙදර අම්මට තාත්තට අපේ ගෙදර අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරි නම් ඒන පීඩණය දරුවාගේ පිටින් යනවා. උතර දරුවා හොඳ මානසිකත්වයක නෙමෙයි අපේ රටේ ගොඩ නැගින්නේ. ඒ වගේම තමයි දරුවෝ එළියට එනකොට, ආර්ථිකයට එනකොට, ඉස්කෝලෙන් එනකොට කිසිම ආර්ථික විභයක් මොන රැකියාවද කරන්නේ, මොන ශේත්‍රයටද යන්නේ කියලා කිසිම සැලැස්මක් මේ පාලකයන්ට තිබිලා නැහැ. ඉතින් තරුණයෝ විදියට ගත්තම මේ කිසිම තරුණයෙක්ට ආර්ථිකයට දායක වෙන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න මේ පාලකයන්ට බැරි වුණා. ඒ වගේම තමයි මේ අවුරුදු ගාණක් අපිව පාලනය කළා. රනිල් වික්‍රමසිංහ අවුරුදු 43ක් පාර්ලිමේන්තුවේ ඉඳලා කිසිම දැක්මක් අපේ රටට දෙන්න බැරි වෙලා තියෙනවා. මෙතන ඉන්න එක නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මට කියන්න, ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද ඔයගොල්ලෝ? ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා මොකද්ද කරන්න කියලා හිතාගෙන, එහෙම දැක්මක් හිතාගෙන ලංකාව කොහොමද දියුණු වෙන්නේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන කර්මාන්ත මොනවද, සංචාර කර්මාන්තය අපි කොහොමද දියුණු කරන්නේ, කෘෂිකාර්මික කර්මාන්තය අපි කොහොමද දියුණු කරන්නේ, තාක්ෂණය අපි කොහොමද අපේ ජීවිතේට බද්ධ කරගන්නේ කියලා දැක්මක් සහිත අධ්‍යාපන ක්‍රමයක් තිබිලා නැහැ. ඉතින් රටට දැක්මක් නැහැ, වගේම දරුවන්ටත් කිසිම දැක්මක් නැතුව තමයි මේ රටේ අපි මේ වෙනකොටත් ගොඩ නැගෙන්නේ. ඒ වගේම තමයි අපි නිකන් දරකෝටු වගේ වැඩුණට ආදරය, කලාව, සංස්කෘතිය පැත්තට යොමු වෙන්න, ක්‍රීඩාව පැත්තට යොමු වෙන්න මේ ක්‍රමයේ තුල ඉඩක් නැහැ. උදේට ඉස්කෝලේට යනවා, හවසට පන්ති යනවා, වීකෙන්ඩ් එකෙත් පන්ති යනවා, අන්තිමට ශිෂ්‍යත්වෙන් 10%ක් පාස් වෙනවා. ඒ ටිකම කරනවා ඕ ලෙවල් වලින් 30%ක් ෆේල් වෙනවා. ඒ ටිකම කරනවා ඒ ලෙවල් වලින් 50%ක් වැටෙනවා. නමුත් ඔය තිබ්බ සීමිත අවස්ථාවෙන් යම් කිසි විදියකට මට හැකියාවක් තිබුණා මේ ආර්ථිකයට දායක වෙන්න.
නමුත් අපි හිතුවා තනිතනියෙන් ගමනක් ගිහිල්ලා අර කිව්වා වගේ සතුටෙන් සින්දුවක් අහලා තමන්ගේ දරුවෝ හදාගෙන ගෙවල් හදාගෙන විනෝදෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි ඒ පාර තෝරනකොට එරංග සහෝදරයා ඒ දේ කලින් තේරුම් අරගෙන මේ රට වෙනස් කරන්න ඕනේ කියන මාවත තෝරගෙන තිබ්බා. අවසානයේ අපිටත් ඒ යථාර්ථයේ තේරුම් අරගෙන මේ සමාජ පරිවර්තනයට දායක වෙන්න වේදිකාවක් හැදුනා. අන්නේ වේදිකාව හැදිච්ච මොහොතේම අපි සියලු දෙනාම ගොඩ වුණේ මාලිමාවට නැත්තම් ජාතික ජනබලයේකට කියලා කියන්න මම සූදානම්. ඉතින් අද කවුරු හරි හිතන් ඉන්නවා නම් මේ රට වෙනස් කරන්න, දේශපාලනය වෙනස් කරන්න ඕනේ, දේශපාලනය වෙනස් කරන්න නම් අපි ඉදිරියට එන්න ඕනේ කියලා, අන්නේ ජනතාවට තියෙන එකම වේදිකාව මාලිමා වේදිකාව පමණයි කියලා මම අදහස් කරන්න කැමතියි. ඊළඟට අපේ දරුවොත්, ඕගොල්ලොන්ගේ දරුවොත් ඉදිරියට එනකොට ලෝකෙ ඉල්ලන්නේ වෙනම කුසලතාවයන් ප්‍රමාණයක්. එදා ඉල්ලපු කුසලතාවයන් නෙමෙයි ලෝකෙ ඉල්ලන්නේ. ලෝක ඉල්ලනා නිර්මාණශීලීත්වය, ලෝක ඉල්ලනා ප්‍රශ්න විසඳීමේ හැකියාව, ලෝකයේ ඉල්ලනා මානව සම්බන්දතා ගොඩ ගන්න පුළුවන් හැකියාවල් මේ කිසිම දෙයක් අපේ අධ්‍යාපන පද්ධතියෙන් අද වෙනකොට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපනයකුත් නැහැ, අධ්‍යාපන ගැලපුට ආර්ථිකයකුත් නැහැ. මේගොල්ලන්ට හැමදාම ඕන වුණා අපිව දුකී බවින් තියාගෙන ඒගොල්ලොන්ගේ පස්සේ ෆෝම් පුරවගෙන රස්සා හොයාගෙන එන්න. එහෙම නැද්ද? හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනාධිපති වීරු බිහි වුණා, ජනාධිපතිවරුන්ගේ පුත්තු බිහි වුණා. ගිය පාර පාර්ලිමේන්තුවට 7-6 පොදු ජන එක්සත් පෙරමුණෙන් යවලා මේ රටේ තරුණයන්ට, මේ ප්‍රදේශයේ තරුණයන්ට ලැබුණ දෙයක් මේ වෙනකොට නැහැ. ඒ වගේම තමයි තරුණෙක් ඉස්තිරයට එනකොට ඒ තරුණයාට තියෙන ඕන චිත්ත ධෛර්යයක්, ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාවක්, අර්බුදයකට මුහුණ දෙන්න හැකියාවක්, ඒව ලැබෙන්නේ ක්‍රීඩාව තුලින්. ක්‍රීඩාව අපේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් අයින් කරා. හැබැයි මාලිමා රජයක් යටතේ අපි කියනවා පාසල් පද්ධතිය ඇතුළේ ඉඳලාගෙන ක්‍රීඩාවට ප්‍රමුඛ තැනක් දෙනවා. හැම දරුවෙක්ම ක්‍රීඩාවෙන් පෝෂණය කරනවා. ඒ හැදෙන ශක්තිමත් මානව පරම්පරාව මේ රට නව පුනරුදයක් කරා ගෙන යනවා කියලා. ඒ වගේම තමයි අර කිව්වා වගේ අද එනකොට කොලේ අපි කියාගෙන ආවා ධනේ තියන අයට තමයි මේ රටේ සම්පත්, මේ රටේ අවස්ථා ඔක්කොම ලැබිලා තියෙන්නේ කියලා. ඒක ඔබ මේ ප්‍රදේශයේ ඇවිදිනකොට දන්නවා. දේශපාලනයට සම්බන්ධ නම් බිස්නස් කරන්න පුළුවන්. උපදිනකොටම ධනිය තියෙනවා නම් බිස්නස් කරන්න පුළුවන්. අපේ රටේ කිසිදු ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මේ රටේ ඕගොල්ලෝ මහන්සි වෙලා, ඕගොල්ලන්ගේ අම්මලා මහන්සි වෙලා හොයන හැම සතයක්ම ඒ සතෙන් වැඩි පංගුවක් මේ රටේ 1%ක් ගාවට තමයි අවසානයේ යන්නේ. ඔබ ගෙවන බදු ටික හොරකම් කරනවා, ඔබට ඒ බදු වලින් ලැබෙන්න තියෙන පහසුකම් ටික හොරකම් කරනවා, ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් උගස් කරලා ගත්ත ණය ටික හොරකම් කරනවා. මෙන්න මේම හොරකම් කළා අවසානයේ මේ රටේ 1%කට පමණයි ව්‍යාපාර කරන්න හැකියාවක් තියෙන්නේ. නමුත් මේ ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වෙන නව පුනරුදේදී මාලිමාව යටදී අපි කියනවා තරුණයාට ව්‍යාපාර අවස්ථා මොනවද, කරන්න තියෙන ව්‍යාපාර ඒවට කොහොමද යොමු වෙන්නේ, ඒවට අවශ්‍ය කරන දත්ත සියලු දෙයක්ම රජය මගින් ලබා දෙනවා. තරුණයාට අවශ්‍ය කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය කරන ප්‍රාග්ධනය මාලිමාව රජය විසින් ලබා දෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කරන්න අවශ්‍ය කරන තාක්ෂණය, ඔබට වෙළඳපොළ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් අවස්ථා බිහි කරන්නේ මාලිමා රජයකින් විතරයි. ඒ නිසා අපි අභියෝග කරනවා 2015 ඉඳලා මේ රටේ ආර්ථිකය හදන්න කියලා උත්සාහ කරපු හර්ෂද සිල්වට, කබීර් රෂීම්ලට, ඉරාන් වික්‍රමනායකලට, රනිල් වික්‍රමසිංහලට මේ රටට මෙලෝ දෙයක් කරන්න බැරි වෙලා තව වටේකින් අපිට කියන්න එනවා මේ රට හදන්නලු 2024න් පස්සේ කියලා. ඉතින් එසේසා අපි මේ රටේ මෙතෙක් පාලනය කරපු කිසිම කැබිනට් එකක හිටපු කිසිම ඇමති කෙනෙක්ට මින් පස්සේ මේ රටේ කැමිනට් අමෘත ධූරයක් ලැබෙන්නේ නැහැ කියන සපත කරනවා තාරුණ්‍ය ඉදිරිපත් වෙලා කියනවා උඹලා ගෙදර ඵලයල්ලා අලුත් සෙට් එකක් ඉන්නවා උන් ඇවිල්ලා මේ රට හදනවා කියලා. ඉතින් මේක තනි තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අපි දැන් සියලුම දෙනාම දන්නවා. මේ කාර්ය කරන්න තමයි මේ සාමූහික ප්‍රයත්නය, මේ සාමූහික එකතු වීම, සංඝරත්නය, ගුරුවරු, වෘත්තිකයෝ, පොලිස් සාමාජිකයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්, විදේශගත ශ්‍රී ලාංකිකයන්, මේ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ මේ රට නව මාවතකට ගෙනියන්න. ඒ නිසා අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා දේශපාලනික සක්‍රීය පුරවැසියෙක්.
ඒ නිසා ඔබ ඉගෙන ගන්න ඕනේ, ආර්ථිකය ගැන ඉගෙන ගන්න ඕනේ, දේශපාලනය ගැන ඉගෙන ගන්න ඕනේ, මානව අයිතිවාසිකම් ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ වෙනුවෙන් පෙනී හිටින්න ශක්තියක් ඔබට තියෙන්න ඕනේ. ඉතින් ඉදිරි මාස හතරේ අපි ඔක්කොම දෙනා සියලුම දෙනා එකතු වෙලා මේ රට නව නායකත්වයක් යටතේ, නව චින්තනයක් යටතේ, නව පරම්පරාවක් බිහි කළා, නව පුනරුදයකට අරන් යන්න, මාලිමා ඔසවා තබන්න හැමෝටම ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා. බොහොම ස්තුතියි.